අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය මාධ්‍ය ආයතන දෙකකට එරෙහිව ජනපති අතට බුද්ධිංශ වාර්තාවක් බන්දුල කැබිනට් හමුවේදී කියයි රට වැට්ටවීම සඳහා මාධ්‍ය මෙහෙයුමකුත් මාධ්‍ය ආයතන දෙකක් කළ බව ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැන්නුවා සාගර කාර්යවසම්ගේ රට බංකොලොත් කමිටුවට අද ටෙලිවැකියෙන් සහාය දේශීය පුවත් වෙතටයි දැන් අවධානය ගොවි ජනතාව පාරට බස්සවා යලිත් අර්ගලයක් ඇති කිරීමට උත්සාහ දරන බවට බුද්ධි අංශ වාර්තාවක් රජයට ලැබී ඇතැයි ඊයේ පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබුණා. ඒ පිටුපස මාධ්‍ය ආයතන දෙකක් ඇති බවටද බුද්ධි තොරතුරු ලැබී ඇති බවටයි ඊයේ සමහර පුවත්පත් වාර්තා කර තිබුණේ. මේ පිළිබඳව ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීත් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එක් පුවත්පතක් වාර්තා කර ඇත්තේ නියං ආපදා මුල් කරගෙන විරෝධතා රැල්ලක් ගැන බුද්ධි අංශ හෙළි කරයි යනුවෙනුයි. මෙම බුද්ධි අංශ එම වාර්තාව ජනපතිට ලබා දී ඇති බවයි එම පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ. තවත් පුවත්පතක් වාර්තා කර ඇත්තේ සිරසට එරෙහිව තීරීම්කාරක සභාවක් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් තීරණයක් යනුවෙනුයි. දේශපාලන කුමන්ත්‍රණ කරමින් ජනතාව උසිගන්වන වැඩසටහන් විකාශය කිරීමේ චෝදනාව යටතේ මෙම තීරීම්කාරක සභාව පත් කිරීමට ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ තීරණය කළ බව එම පුවත්පතේ දැක්වෙනවා. තවත් පුවත්පතක් සිය ප්‍රධාන ශීර්ෂ යටතේ වාර්තා කර ඇත්තේ ගොවි ජනතාව පාරට බස්සවා යලි අර්ගලයකට අර ඇඳිල්ලක් යනුවෙනුයි. මෙහි පිටුපස පසුගිය අර්ගලයේ පිරිසක් දෙමළ මන්ත්‍රීවරයෙක් විපක්ෂයේ පක්ෂයක් මාධ්‍ය ආයතන දෙකක් බුද්ධ්‍යංශ රහස් වාර්තාවක් ජනපතිට යනුවෙන් උපශීර්ෂ කිහිපයක් යටතේ එම පුවත්පත එසේ වාර්තා කර තිබෙනවා. කැබිනට් මාධ්‍ය හමුවේදීත් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන දැක් වූ අදහස් ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා ජාතික බුද්ධිංශයට වාර්තාවක් ලැබිලා තියෙනවා නවවෙනිදා ඇතිවෙච්ච සිද්ධියම මේ නියගිය පදනම් කරගෙන විදුලිය හා ජලය පදනම් කරගෙන ඇතිකිරීම සඳහා යම් යම් අරගලයේ සිටි පාර්ශ්වයන් සහ විපක්ෂයට සම්බන්ධ විවිධ පාර්ශ්වයන් විසින් සැලසූ සහගත වූ උත්සාහයක් දරලා තියෙන බවට බුද්ධ්‍යංශ වාර්තා කරලා තිබෙනවා. ඒ අනුව අමරවීර විජේකර්ම ඇමැතිතුමාගේ පුද්ගලික නිවාණය වටකරන්න සූදානම් කරලා තිබුණා. කාංචන විජේසේකර අමාත්‍යතුමාගේ නිවසට විශේෂ ආරක්ෂාවක් යොදන්න වුණා වටකරන්න සැලැස්මක් තිබුණා. ඊට පස්සේ මේ ඔක්කොම කණ්ඩායම් ටික සංවිධානාත්මකව කොළඹට ගෙනහැරලා අර විදිහේ ගොවි උද්ඝෝෂණයක් තුලින් කැරල්ලක් තුලින් නැවත වතාවක් වෙඩි තැබීම් යන අදියට පොළඹවගෙන මිනී කීපයක් අරගෙන මේ අමාරුවෙන් හුස්ම ගන්න හදන රට වැට්ටවීම සඳහා මාධ්‍ය මෙහෙයුමකුත් මාධ්‍ය ආයතන දෙකක් කළ බව ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැන්නවා. ජනතාව උසිගන්නලා පාරට ගෙන්න මාධ්‍ය ආයතන ක්‍රියාත්මක කරනවා නම් මම මාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් උත් කනගාටුවට පත් වෙන අතර මීට පෙර ලංකා ඉතිහාසයේ නියගවල ආණ්ඩුවේ සානාධාර ප්‍රමාණවත් නැතුව මාධ්‍ය ආයතන මෙහෙයුම් යටතේ සානාධාර බෙදුවේ නැද්ද නියගෙට කියලා එහෙම කල්පනා කරලා බලන්න කාරුණික වෙන්න කියලා මම ඉල්ලා සිටින්න කැමතියි. ඔවින්ගේ වතුර ප්‍රශ්න කතා කළ මාධ්‍ය ආයතන වලට එරෙහිව තේරීම්කාරක සභාවට කැඳවන්න සූදානම් පවතින බව සඳහන් වෙනවා. දැන් ඇත්තටම ඇමැතිතුමා මේ වර්ධකරේ මාධ්‍ය ආයතනද නැත්නම් කැබිනට් මණ්ඩලය වන ඔබතුමාලා ඇතුළු පිරිසද මාධ්‍යවල වැදගත්කම තමයි මේ සියල්ල පිළිබඳ තුලනාත්මක විශ්ලේෂණය කිරීම ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව හුදු කුපිත කිරීම කරලා රට නැවත වතාවක් කර මෛදා නමේ වගේම අරාජිකා ප්‍රචණ්ඩත්වයට ඇමතිවරුන්ගේ ගෙවල් වටල ඒ වගේ නීති එළිවෙරලා ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් ඔක්කොම ඇමතිවරු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් පිට්ටුවාම රට දුවන්න පුළුවන් වෙන්නේ නැහැ. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 342 වෙනි ටෙලිවැකිය. දැන් මේ දවස්වල මේ නිතර අහන්ට ලැබෙන කතාවක් තියෙනවා. ඒ මේ අර සාගර කාර්යවසම්ගේ රට බංකොලොත් වීමට හේතු හොයන කමිටුව නේද? සාගර කාර්යවසම්ගේ ওই කමිටුවේදී වැරදිලාවත් රාජපක්ෂලා මේ බංකොලොත් වීමට වගකිව යුතුයි එහෙම කියලා කියනවා නෙමෙයි. හොඳේ. මොකද ඔහු සෑම විටම පෙනී සිටින්නේ රාජපක්ෂලා වෙනුවෙන් නේද? ඔහු සෑම විටම කතා කරන්නේත් රාජපක්ෂලා වෙනුවෙන්. ඉතින් ඒකට
ඔහුට ඇති අයිතියට අපගරු කරනවා. හරිද? ඒක සාගරගේ චොයිස් එක නේද? ඒකයි කිව්වේ ওই කමිටුවේදී රාජපක්ෂලා ගැන නම් ඉතින් මුකුත් කියන්න එපා කියලා. හොඳේ. මොකද මේ ඔහුට අර මේ දින තුනේ විවාහ විදුලි බිලත් පේන්නේ නාමල්ට මඩක් ගහන්න කරලියට ගෙනාපු මාතෘකාවක් විදිහටයි නේද? ඒ ප්‍රශ්නේදී අහ ඔහු බලන්නේ නාමල්ටත් වඩා අන්තගාමි විදිහට. අහලා බලන්නකෝ. ඉංගන්නගේ තුවාලේ වගේ පාර පාර ඉන්නවා. මේකේ මුදල අය කර ගැනීම නෙමෙයි. මේ සම්බන්ධයෙන් යම්කිසි පුද්ගලයෙක්ට හානියක් කිරීමද කියන සැකේ අපිට තියෙනවා. ඇත්තම කිව්වොත් නාමල් හොඳා නේද? මේ නාමල් කිව්වා මේ මගේ තුන්වෙනි ළමයා ලැබෙනකන් ඔය බිල ඇදගෙන යන්න එපා නේද? බිල එවන්න ඔය ලක්ෂ 27 මට හරි මගේ තාත්තට හරි ගෙවලා දාන්න පුළුවන් කියලා නේද? දැන් ඉතින් ওই මාතෘකාව පැත්තක තියමුකෝ නේද? ඔගොලු බිල් ගෙවා ගන්නකෝ ඈ. නැත්නම් ඉතින් කියන්නකෝ ඔය විදුලි බල මණ්ඩලයට මේ කපලා යන්න කියලා. නේද? වැදගත්ම දේ මේ රට බංකොලොත් වීමට හේතු හොයන කමිටුවට අපේ සහයත් දෙන්න ඕනේ නේද? අපි දන්න තොරතුරු දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ ගැන ටෙලිවැකි කීපයක් ලියන්නම ඕනේ කියලා හිතුවා. හොඳේ. මුලින්ම බලමු අපි රටක් හැටියට බංකොලොත්ද කියලා නේද? එහෙම බලමුනේ නේද? රටක් ලෙස අපි බංකොලොත් නෑ. හොඳද? මොකද මේ අපට රටක් ලෙස අදටත් සම්පත් තියෙනවා. හරි, මඤ්ඤොක්ක දණ්ඩක් ඇන්නත් පෝච්චියක හරි බෑග් එකක හරි කමක් නැහැ. අල බහින පසක් තියෙන රටක්. හරිනේ, එහෙම රටක් බංකොලොත් වෙයිද නේද? ඇත්තටම මේ බංකොලොත් වෙලා තියෙන්නේ ආණ්ඩුවයි, ඊළඟට බංකොලොත් වෙලා තියෙන්නේ මහ බැංකුවයි. හරිද? ওই දෙක තමයි බංකොලොත්. බංකොලොත් කියන්නේ මොකක්ද? ගත්ත ණය ගෙවා ගන්නට බැරිවීම නේද? සරලව එහෙමයි. ගත්ත ණය සහ පොලිය ගෙවා ගන්නට බැරිවීම තමයි සරලවම බංකොලොත් කියලා කියන්න වෙන්නේ. හොඳේ. දැන් ඇත්තටම අපි ගත්ත ණය ගෙවා ගන්නට බැරිද? ඔවුනේ, බැහැ කියලා කිව්වනේ නේද? නිල වශයෙන් උත් නිවේදනය කළානේ නේද? හරි, බොහොම ගැඹීර විදිහට අපි බංකොලොත් අපිට ණය ගෙවන්න බැහැ කියලා නේද? මතකද මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් එහෙම කිව්වා නේද? හොඳයි, ණය ප්‍රමාණය කොච්චරද? අපි කොච්චර ණයද? ආණ්ඩුව සහ මහ බැංකුව රට ඇතුලෙන් විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 43කට ආසන්න මුදලක් අරන් තියෙනවා. හරිද? දැන් තවත් රුපියල් බිලියන 13,000ක් රට ඇතුලෙන් ගන්ට හදනවා. හරිද? අනුමත ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 9,000ක් ඉල්ලනවා. ඈ, කොහොමද ඉල්ලන්නේ නේද? දැන් ඊළඟට ජාත්‍යන්තරයෙන් අපි අරගෙන තියෙන ණය ඇමරිකානු ඩොලර් බිලියන 42ක් කියලා තමයි කියන්නේ. දැන් ඔය IMF වාරික සහ තවත් ඔය විවිධ බැංකු රටවලින් නේද, විශේෂයෙන් මේ ප්‍රංශයේ මැක්‍රෝන් එහෙම මොනවා හරි දේවිනේ නේද, අන් ඒ ණයත් එක්ක මේ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 50 පණීවි. හොඳේ, 50 පණීවි. එතකොට සමස්ත ණය ප්‍රමාණය නිකන් දල වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 90 පණීවි. සමහරක් වෙලාවට ඕක ඇමරිකානු ඩොලර් බිලියන 100ක් විතර වෙන්න පුළුවන්. හොඳේ, දැන් මේ සියල්ලම ණය, මේ තෑගි එහෙම නෙමෙයි. හොඳේ, පිනට හම්බෙච්ච ඒවා නෙමෙයි. මේ ණයවලින් කොටසක් සහ පොලිය ගෙවන්න ඕනේ. 1960 දශකයේ ඉඳලා සෑම අවුරුද්දක් පාසාම, මතක තියාගන්න, හැම අවුරුද්දක් පාසාම රට ඇතුලෙන් සහ රටට පිටින් දිගින් දිගටම ණය අරගෙන තියෙනවා. ඒ නිසා රටක් ලෙස අපේ ණය බර වැඩිවීම දිගටම සිද්ධ වෙලා තියෙනවා. හොඳේ, දැන් අන්තිමටම ණය ගෙවා ගන්නට බැරි නිසා බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කළා. හොඳේ, දැන් බංකොලොත් වීමට හේතු හොයන්න කමිටුවක් නෙමේ දාලා තියෙන්නේ නේද? එතකොට ඒ කමිටුවට සහය වීමට තමයි මේ ටෙලිවැකි කීපයක් ලියන්න ඕනේ කියලා හිතුවේ. හොඳේ, මේ කමිටුවට පසුකේදාක ඔය ආචාර්ය මහාචාර්යවරු පිරිසකුත් එක්ුණා නේද? ඒ අයත් විවිධ අදහස් පළ කළා. ඒවා ඔය ඊළඟ ටෙලිවැකියකින් බලමු. දැන් බලමු ඇත්තටම රට බංකොලොත් වීමට කවුද වග කියන්න ඕනේ කියලා. හොඳේ, ඔන්න අද අපි ලියනවා අංක 1. නිදහසින් පසු මේ රට ගොඩනැගීම ගැන ඒකාබද්ධ හැඟීමක් පාලකින්ට සේම පුරවැසියන්ටත් තිබුණේ නැත. ඔක තමයි අංක 1. හරිද? ඇත්තටම පුරවැසියා පාලන කළමනාකරණයට සම්බන්ධ වෙලාම නැහැ. පාලන කළමනාකරණයේ බාරගත් අය ඔය පාලන කළමනාකරණේ හැර අනිත් ඔක්කොම දේවල් මෙච්චර කල් කළා. හොඳේ, ඇත්තම කිව්වොත් පාලන කළමනාකරණයේ බාරගත් අය, එහෙම නැත්තම් ජනතාව බාර දුන්න අයට ඒ ගැන වගේ වගක් තිබුණ නැහැ මෙච්චර කල්. හොඳේ, ඇත්තටම පාලන කළමනාකරණයේ මූලික හරය මොකක්ද? ඒක තමයි වැදගත්. මිනිසුන් සතුටින් සහ සෞභාග්‍යෙන් තැබීම. දැන් රටක මිනිසුන් සතුටින් සහ
සෞභාග්‍යයෙන් තියන්න නම් ඒ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න එපා නේද? ආර්ථිකය ශක්තිමත් කරන්න නම් පුරවැසියා සහ පාලකයා අතර රට සංවර්ධනය ගැන ඒකමතියක් තියෙන්න ඕනේ. හරිද? එක අදහසක් තියෙන්න ඕනේ. එහිලා ජනතාව නැත්තම් රටවැසියන් ওই රට කලමනාකරණය කරන්න පුළුවන් පාලකීන්ව පත් කරගන්න ඕනේ. හොඳේ පාලකීන් ඒ කලමනාකරණය අකුරට ඉටු කරන්න ඕනේ. නමුත් 1948 න් පසු මේ අවබෝධයේ ඇති සම්බන්ධයක් තිබුණේ නැහැ. අදත් නැහැ. බැලූ බැල්මට හෙටත් පේන තෙක් මානෙක නැහැ. මේ තමයි රට බංකොලොත් වීමට බලපාපු එක් ප්‍රධාන හේතුවක්. ඒ කියන්නේ ඒකාබද්ධ හැඟීමක් පාලකීන්ට සහ පුරවැසියන්ට නොතිබීම. හොඳේ? ඒකාබද්ධ හැඟීමක් පාලකීන්ට සහ පුරවැසියන්ට නොතිබීම. දැන් අපි තවත් ඉදිරි ටෙලිවැකි වලින් බලමු රට බංකොලොත් වීමට බලපාන අනිකුත් කරුණු කාරණා මොනවද කියලා නේද? එතකොට ඒවා බොහෝ වෙලාවට ඔය සාගරකාරීව සමගේ කමිටුවට වැදගත් වෙවි කියලා ඔවුන් අද ටෙලිවැකිය අවසන් කරනවා. ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.